බෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් අද කතා කරන්නේ ලක්ෂ්මී මෑණියන් ගැන පොඩි විස්තරයක් කියන්න හිතුණා. ලක්ෂ්මී මෑණියන් ගැන කතා කරනකොට ලක්ෂ්මී මෑණියන් Hindu ආගමේ දෙවි කෙනෙක් කියලා ගොඩක් අය දන්නවා. ඉතින් ඒත් එක්කම තමයි අපි සිංහල අයත් මේ Hindu දෙවියන් කියලා වෙනස කරන්නේ සමහර අය. හරි ආස්දරෙන් හරි කැමැත්තෙන් මේ තමන්ගේ ව්‍යාපාර ස්ථානය තොල තියාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා. ඉතින් ඒ අයට දැනගන්න තමයි මේ ලක්ෂ්මී මෑණියන් ගැන ටිකක් කියන්න හිතුනේ. ඉතින් ලක්ෂ්මී මෑණියන් කියන්නේ යක්ෂයෙක්වත් ප්‍රේතෙක්වත් භූතයෙක්වත් නෙමෙයි. බය නැතුව ඕනෑම කෙනෙකුට අදහන්න පුළුවන්. ඒ වගේම තමයි දුර්ගා මෑණියන්ගේ තියෙනවනේ ත්‍රිමූර්තිය දුර්ගා කාලි පාර්වති කියන එක්කෙනෙක් මේක කොටසක්නේ. මේ ත්‍රිමූර්තියටත් ලක්ෂ්මී අම්මා සරස්වති දේවිය එතකොට කාලි හෙවත් දුර්ගමැනිය ත්‍රිමූර්ති විදියට හඳුන්වනවා. ඉතින් මේ අයගෙන් ගොඩක් අය මගෙන් අහලා තියෙනවා දැන් කාලි මෑණියන්ගේ වරම් එහෙමත් නැත්නම් නාගපති මෑණියන්ගේ වරම් ගම්බාර දෙවියන්ගෙන් වරම් දැඩිමුන්න දෙවියන්ගෙන් වරම් මේ විදිහට දෙවි දෙවතන් හන්සලා වරම් දෙනකොට විෂ්ණු දෙවියෝ ලක්ෂ්මි දෙවියෝ කතරගම දෙවියෝ මේ අය වරම් දෙන්නේ නැද්ද කියලා. ඇත්තම කතාව නම් මේ අය අර වරම් දෙනවා වරයන් තමයි වැඩිපුර තියෙන්නේ. වරම සහ වරයන් කියන එක දෙකක්නේ. එතකොට අර වරයන් තමයි ගොඩාක් වෙලාවට තියෙන්නේ විවිධ වරයක්. දැන් වරයක් කියන්නේ එක්තරා බොහෝ වෙලාවට සුන්දරත්වයක් වරයක්. ඒත් එක්කම පේන කියන්න පහන බලාගෙන යම් දෙයක් කරන එකත් වරයක්. එතකොට ලක්ෂ්මී මෑණියන් දෙන වරයන් අතර ගත්තාම කීර්තිය ලබා දෙනවා ජනප්‍රියතාවය ලබා දෙනවා. මේ ලෞකික දෙවි කෙනෙක් කෙනෙක්වත් කියන්න ඕනේ ගොඩාක් ලෞකික සැප සම්පත්නේ ඔබ දැකලා ඇති. ඇයි පුණ කලසක් අතේ තියාගෙන ඉන්නේ? කලයෙන් කලසක් අතේ තියාගෙන ඉන්නේ. ඒ කලස තුලින් නිතරම රංකාසි වැහෙනවා දකින්නවා. එතකොට අර එතන සංකේතවත් කරන්නේ සෞභාග්‍ය තත්ත්වය තමයි. ඒත් එක්කම ලෞකික භාවය ගොඩක් අර ලෞකික භාවය තමයි ඔය ධනය මිල මුදල් මේ ලෝකෙටනේ අවශ්‍ය. ඇත්තටම ඉතින් මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න මේ ආර්ථික මට්ටමත් එක්ක ධනය අවශ්‍යයි. ඒක කාටවත් අවශ්‍ය නැහැ කියන්න බෑ. ඔබ යඳන් ඉන්න වස්ත්‍රය ඇඳ ගන්නත් ඔබට මුදල් අවශ්‍යයි. ඉතින් ඒ මූලික අවශ්‍යතාවයක් වෙච්ච දෙයක් ධනය ආහාර මේ දේවල් සපයා දෙනවා කියන උතුම් ලක්ෂ්මි මෑණියෝ. ඉතින් විවිධ වූ නම් වලින් දෙමළ මිනිස්සු හඳුන්වනවා මෑණියන්ව. ඒ අතර තමයි තව කාරණාවක් ගැන අපි කතා කරොත් එහෙම දැනුම ලබා දෙනවා. එතකොට දැනුම සහ බුද්ධිය දෙකක් විදිහට බෙදිලා යනවා. ඒ දෙකම බුද්ධි ප්‍රදායිනි විදිහට අම්ම හඳුන්වනවා. ඉතින් තව කාරණාවක් කිව්වොත් රන්මිණි මුතු මැණික් වගේ භෞතික දේවල් ලෞකික ජීවිතයට ප්‍රයෝජනවත් භෞතික දේවල් අම්මා ලබා දෙනවා කියන එක ඒ අම්මගේ පින්තූරය තුළින්ම පෙනෙනවා. ඉතින් ඇත්තටම ඔය විදිහටමත් මේ භාවනාව තුළින් ගොඩක් වෙලාවට දකින්න පුළුවන් ඇව වැඩි විස්තරයක් ඒ ගැන කියන්නේ නමුත් දන්නේ දන්නවා. ඇත්තටම දිව දෙවතාවුන් වහන්සේලා ජීවමානයි. ඒ වගේම ඒ විදිහටම ඉන්නවා. ඉතින් පහනක් ඒ අය වෙනුවෙන් කැමැත්තෙන් පහනක් තිබ්බත් නැත ඒ අයව සිහි කළත් ඔබට ඒ පිහිට ලබා ගන්න පුළුවන් කියන එකත් මම කියනවා. දැන් අපි අර වරයන් කොටස් ගැන කතා කරගෙන ඉන්න. එතකොට මේ වැනි වර තමයි දෙන්නේ. අර ආරූඪ වෙන්නේ නැහැ ලක්ෂ්මී මෑණියෝ ආරූඪ වෙන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. ඒතර මෙහෙම වෙන්න පුළුවන්. දැන් වරමකදී මං කියනවනේ අවසරයක් අරගෙන එනවා ඔබගේ සංසාරයේ පින්ඇති ඥාතිවරයෙක් කියලා. එතකොට ඒක කොයි ආකාරයට ඥාති විදිහට ප්‍රේත විදිහට භූත විදිහට ඇත්තටම මේ අය සමග ගැටෙනවා අඩුයි කට්ටිය. කියන්නේ බයයි සහ ලංවීම ටිකක් අපහසුයි. ඉතින් අර දේවතලයක කියන දිව්‍යතලයක කියන ඥාති කට්ටියක් හිටියොත් මේ මෑණියන් සමග ඔබට ඇවිල්ලා උපචාර කරනවා උපකාර කරනවා ඉතින් උදව් කරනවා. ඒක වෙනම කාරණාවක්. මෑණියන්ගේ ආශිර්වාදය කෙලින්මත් එනවා අපිට. දිව්‍ය කිරණින් දිව්‍යතලෙන් දිව්‍ය ශක්තියෙන් අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි ඒකට පෙර සංසාරේ භාග්‍ය තියෙන්න ඕනේ සහ දේහ ලක්ෂණ තියෙන්න ඕනේ සහ මේ භවයේ මේ වෙනකොටත් ඔබ පුණ්‍ය කර්මයන් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් කළොත් අපිට මේ ලෞකික දේවල් ලැබෙනවා. ඉතින් ඇත්තටම එතකොට මගෙන් කෙනෙක් අහන්න පුළුවන් ලක්ෂ්මී මෑණියන් වන්දනාමාන කරන්න විශේෂ දිනයක් තියෙනවද? ඔව් සිකුරාදා දිනයන් වල දෙමළ මිනිස්සු ගොඩක් වෙලාවට Hindu අය මේ දේවල් කරනවා. සිංහල කෙනෙකුටත් අවශ්‍ය නම් කැමති නම් මේ විදිහට සිකුරාදා දිනයන් වලට මෑණියන්ට වන්දනාමාන කරන්න පුළුවන්. කුටියක් හදාගන්න පුළුවන් මෑණියන්ට වෙනම. එතකොට නිවසේ උතුරු පැත්තේ නිවසේ කෙලින්ම පහන් එලියක් වෙටෙන්න තියන්න එපා. අර පොල් තෙල් පහන වෙනත් ලෝකහ සම්බන්ධ වෙනවා ගොඩක් වෙලාවට.
ඒකයි හේතුව නැතුව අර දිශාව ගැටලුවක් කියනෝ නෙමෙයි මම. ඒ නිසා නමුත් ඒවත් බලන්න මොකද මේ කිසි දෙයක් හොරුයි කියලා අපිට තල්ලු කරලා දාන්න බෑ. ඉතින් ඒ නිසා මම කියන්නේ පොඩි කුටියක් හදලා ලක්ෂ්මි මෑණියන්ට පහන තියන්න පුළුවන්. නිවසේ පහන තියන්නේ නැහැ. ලක්ෂ්මි මෑණියන්ට නිවසේ පහන තියන්න එපා කියන්නේ. දැන් දෙමළ මිනිස්සු හරි පිරිසිදුවට හිතේවල් කරන නිවාස තියෙනවා. දැන් කියන්න එපා මුළු හැම දෙමළ මිනිස්සෙක්ම අපිරිසිදුයි කියලා. එහෙම නැහැ. ඒ එක එක කුලයන් වලට වෙනස් වුණා. සමහර දෙමළ මිනිස්සු බොහෝමයක් බහුතරය එහෙම තමයි නිවස හොදලා කාවලින් දේව පූජා කාමරය කියලා එකක් පවත්වාගෙන යනවා. ඉතින් අපේ සිංහලයට අපිට ඒක අමාරුයි. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි එක්ක ඔබේ ව්‍යාපාරික ස්ථානයේ එහෙම නැත්නම් ඔබ හදාගෙන තියෙන ඉලිමහන් ස්ථානයේ මේ පහන් මාලාව තියන්න. තියලා පහන තියන්න කැමති අයට විතරයි. නැත්නම් පින්තූරයක් ළඟ තියාගත්තත් ගැටලුවක් නැහැ. නමුත් පහනක් තියෙනවා නම් මෑණියන්ගේ ආකර්ෂණය ඔබට ලැබෙනවා. සහ ඔබේ ගතිගුණ වෙනස් වෙනවා. ඔබට දැනෙයි ඔබ කාන්තාවක් නම්. මම කැමතියි අපේ ලංකාවේ කාන්තාවන් මේ පහන තියෙනවා නම් කිසිදු බලකිරීමක් නැහැ. මේක වෙනත් ආගමකට යැමීමක්වත් එහෙමත් නෙමෙයි. තමන්ගේ කැමැත්තෙන් ඕනතරම් ලක්ෂ්මී මෑණියන්ට පහන් තියනා ඉන්නවා, ලයිට් වෙල් දාලා තියනා ඉන්නවා, මම දැකලා තියෙනවා. ඉතින් මේ ආලෝකයක් ලබා දෙන්න. මොකද ආලෝකයකට ප්‍රිය දේවතාවිය තමයි ලක්ෂ්මී මෑණියෝ. හරි ආසයි ලක්ෂ්මී මෑණියෝ පහන් ආලෝකයට හරි ප්‍රියයි. ඉතින් ඒ විදිහට අර පිරිසිදු කමට ඒ වගේම නිර්මාංශීභාවයට කැමති දෙවි කෙනෙක් තමයි ලක්ෂ්මී දෙවියන් කියලා කියන්නේ. අනිත් කාරණාව විෂ්ණු දෙවියන්ගේ පතිනිය භාර්යාව තමයි ලක්ෂ්මී මෑණියෝ. ඉතින් අඹුසැමි බෙද තියෙන ගෙවලටත් ලක්ෂ්මී මෑණියන් අදහනවා නම් හොඳයි. මොකද එතනදී ඔබේ ආධ්‍යාත්මය විවර කරાવી මෑණියන් බොහෝ වෙලාවට කොහොමද අපි පෞල් ජීවිතයක් ගත කරන්නේ කියන තැනට. අනිත් කාරණාව තමයි දෙවියන් හින්දා පෞලක් කඩා කප්පල් වෙන්නේ නැහැ. ඒකත් මනසේ තියාගන්න. ගොඩක් මිනිස්සු හිතනවා දෙවියන්ගෙන් පිහිටක් ලැබෙන්නේ නැහැ, මොකට දෙවියෝ අදහනවද, අපිට තියෙන එක ආගමක් මේක කරගෙන ඉන්නේ නැතුව මෙහෙම හිතනවා. හැබැයි ඉතින් ওই මිනිස්සු අහේතුකවාදීන්ට නම් නෙමෙයි මම මේ කියන්නේ. මේ ගහක් ගලක් මේක ගහක් ගලක්මයි කියන මිනිස්සු, එතකොට විද්‍යාවෙන් එහා ලෝකයක් නැහැ කියන මිනිස්සුන්ට නෙමෙයි මම කියන්නේ. ඔබ වැරදිලා හරි බැලුවනම් මේ මත ටික බැහැර කිරීමේ අයිති ඔබට සම්පූර්ණයෙන් තියෙනවා. ඔය අන්ලයික් කරාටත් මට ගැටලුවක් නැහැ. මං හරි සතුටුයි ඒවට. මොකද ඒව තමයි අපිට දැමෙන ශක්තිය. මම කියන්නේ එක්කෙනෙක් හරි ගන්න තියෙනවා නම් මෙතනින් දෙයක් ගන්න. මොකද අපි මනුස්ස ජීවිතේ මෙහෙම ඉඳලා අපි මේ ජීවිතේ හිස්ස මිය දෙන්න එපා. පරිපූර්ණ යමෙකුට දෙයක් කරපු කෙනෙක් විදිහට මේ ජීවිතෙන් යන්න. අඩුම තමන්ටවත් තමන් දෙයක් කරගන්න. ඉතින් තම් දේව පහන තියෙන තැන පිරිසිදුව තියාගෙන සාමාන්‍ය මනුෂ්‍යයන්ට උනත් මේ කාර්යය කරන්න පුළුවන්. එතකොට ඔබට දැනෙවි කාලයක් යනකොට ඔබේ ව්‍යාපාර තත්ත්වයේ දියුණු වෙනවා. ලක්ෂ්මී ආරති, ලක්ෂ්මී භජන් මේ දේවල් තමන්ට හැකි විදිහට කැමති නම් දාන්න. එහා පැත්ත කෙනා මොනවා හිතයිද, මෙහා පැත්ත කෙනා මොනවා හිතයිද කියලා හිත හිත ඉන්න වෙලාවක් නැහැ මේ කාල සීමාව තුළ. පුළුවන් තරම් ධර්මයට නැඹුරු වෙන්න. ඒ අතරතුර ඔබ බෞද්ධයෙක් නම් ඔබට පුළුවන් බුදුන් වහන්සේ වන්දනාමාන කරලා ඒ දේවල් කරන්න. එහෙම දැකලා තියෙනවා මම. එතන කිසි ගැටලුවක් නැහැ. ඉතින් බුද්ධහාමුදුරුවන්ට වන්දනාමාන කරලා ඉවරලා තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ මෑණියන්ට පහනක් පත්තු කරන්න, ලක්ෂ්මී මෑණියන්ට. ඉතින් ඔය අතර ගොඩාක් හොඳයි ගණ දෙවියන්ටත් පහනක් පත්තු කරනවා නම්. මොකද ගණ දෙවියෝ තමයි දේව සභාවේ නායකයෝ විදියට හඳුන්වන්නේ. ඒතර විෂ්ණු කියන්නේ මා මණ්ඩිය, මාමා ගණ දෙවියන්ගේ. ලක්ෂ්මී කියන්නේ නැන්දනිය වෙනවා. ඉතින් මේ අය හරි එක පවුලක්. අපි කියන ශිව පවුල කියලා. ශිව පාර්වතී මෑණියෝ, ශිව දෙවියෝ පාර්වතී මෑණියෝ, ගණ දෙවියෝ මුරුගන් දෙවියෝ. එතකොට මේ එතනින් එහාට විෂ්ණු දෙවියෝ, ලක්ෂ්මි දෙවියෝ මේ ඔක්කොම එකක්. ඉතින් මේ දිව්‍ය තලවල මේ ස්වභාවය තේරුම් අරගෙන වන්දනාමාන කරනවා නම් ගොඩාක් හොඳයි කියලා මම හිතනවා. ඉතින් තව දෙයක් තමයි ජයග්‍රහණ ලබා දෙනවා. ඒ වගේම දරුවන් නැති අයට හොඳ දරුවන් ලැබේවි. දරුවන් ඇවිල්ලා දැන් සමහර අය ඒත් ප්‍රශ්න කරන්න පුළුවන්. දෙවියෙක් ළමෙක් ලබා දෙනවා කිව්වහම හරිය අමුතු දේවල් තියෙන්නේ නෑ. මිරකල් තියෙනවා මේ තුළ, විශේෂක්තිය තියෙනවා. ඒ වගේම තමයි අර විෂ්ම කර්මය කියන දේ අපිට අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් ඔබ අදහන අදහන මෑණියන්ගේ කරුණාව ඔබට ලැබේවි. ඔබ කාන්තාවක් නම් ඔබට නිර්මාංශ වෙන්න හිතේවි. වගේම ලස්සන මේවි පෞල් ජීවිතය කියලා ලොකුවට හිතන්නේ පිස්සු වැටුණු කාමයක් නෙමෙයි. ඉතින් ඒ නිසා හොඳට තේරුම් අරගෙන හරි අවබෝධයෙන් ආධ්‍යාත්මය විවර කරගෙන දෙදෙනා එක්කම හොඳ ගමනක් යන්න පුළුවන් වෙනවා. ලක්ෂ්මී මෑණියන්ගේ
ආශිර්වාදය ගත්තොත්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ කැමති අයට පුළුවන් පහනක් පත්තු කරන්න මෑණියෝ වෙනුවෙන්. ලක්ෂ්මී මෑණියෝ දන්නේ නැති අය ඉන්නවනම් මං පින්තූරයක් දාන්නම්. ලක්ෂ්මී මෑණියන්ගේ ස්වරූප 8ක්ගේ තියෙනවා. ඒ ස්වරූපවලට විවිධ වූ නම් කියනවා. අෂ්ට ලක්ෂ්මී මෑණියෝ කියලාත් අපිට එකවරම අමතන්න පුළුවන්. තව කතන්දරයක් කිව්වොත් ඔක්තෝබර් මාසයේ වෙන විට මෑණියන්ගේ විශේෂ පූජා සිද්ධ කරනවා. සුමංගලී පූජා ඒ අතර විශේෂයි. සුමංගලී කියන්නේ විවාහක කාන්තාවන් විසින් සිදු කරන විශේෂ පූජාවක්. මම බොහොම කෙටියෙන් මේ ටික කියාගෙන යන්නම්. ඊළඟ කාරණාව අපිට ඔක්තෝබර් මාසයේ වන විට මේ පූජාවල් වලට අපි සැරසෙන හැටි අපි ඒවා කරන හැටි මම දාන්නම්. තවත් කාරණාවක් තමයි මෙහිදී සුමංගලී පූජාව සිද්ධ වෙනවා මේ කොරෝනා තත්ත්වයෙන් පස්සේ. ඒ පූජාවේ විස්තරත් මම ඔබට දාන්නම්. සහ මේ දෙවියොත් අනිත් දෙවියෝ වගේම දන් දෙනවට කැමති, පිං කරනවට කැමති, බුදුන් වඳිනවට කැමති, මේ හැම දෙයකටම දෙවියන් අකමැති නැහැ. ඉතින් හරි අවබෝධයෙන් තේරුම් අරගෙන ඔයාගේ පෞල් ජීවිතයේ ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, අධ්‍යාපනයේ ප්‍රශ්න, මේ හැමදේම දෙවියන් එක්ක ඔබ මනසින් අනුදැන කරන්න. දැන් මිනිස්සු කරන්නේ ඒක අහගෙන ඉඳලා ගිහිල්ලා ඔබටම හිනා වෙනගනේ. හැබැයි දෙවියෝ එහෙම නැහැ. ඒ නිසා මම කියන දේ විශ්වාස කරන කෙනෙක් කැමති නම් ඒ විදිහට ඔයාට පුළුවන් මෙතන කටයුතු කරන්න. ඉතින් ගොඩාක් දේවල් මේ මෑණියන්ගෙන් ලැබෙනවා. ධෛර්යය, ශක්තිය, දැනුම, ආධ්‍යාත්මය, ලස්සන හැමදේම. ලෞකික දේවල් වල රජිනිය ශ්‍රී ලක්ෂ්මී මෑණියෝ කියලා මම හඳුන්වන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ දේවල් කරන්න. රංගෝලි පූජා තියෙනවා, කෝලම් රටා අඳිනවා මේ වෙලේ, මේ වගේ විවිධ දේවල් තියෙනවා. ඒත් එක්කම තමයි විවාහ ජීවිතයේ ගැටලු තියෙනවා නම් ඒකත් විවාහ ඉක්මන් වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒකටත් ලක්ෂ්මී මෑණියන් සිහි කරනවා නම් ඒක ඔබට ගොඩාක් සෞභාග්‍ය කැනවෙන දෙයක් වෙයි. මතක තියාගන්න කැමති ඉතා පිරිසිදු ඉන්නවට. ඉතින් පිරිසිදු ඉඳලා ජීවිතේ ගත කරනවා නම් හිතිනුත් පිරිසිදු වෙන්න පුළුවන් නම් දෙවියන්ගේ ශක්තිය ඔබට ලැබේවි. ඉතින් තව කතාන්දර ගොඩාක් කියන්න තිබුණත් කෙටියෙන් මම මේ විදිහට දෙවියන් ගැන කියනවා. ගැටලු තියෙනවා නම් මට එක්කෙනෙක් ලියුමක් ලිපියක් එවලා තිබුණා කොරෝනා තත්ත්වයට මුලින්. මට ඒකටත් මේ වෙලාවේ උත්තර දෙන්න පුළුවන් වේ. නම සුදර්ශනි හේමලතා කොට්ටාව. ඔව්, සුදර්ශනි හේමලතා කොට්ටාවෙන් එවලා තිබුණා. පව ජීවිතය ගැන මං ඉදිරියට වීඩියෝ එකක් කරන්න. නමුත් මේක මතක තියාගන්න. මැනිනි පවුල් ජීවිතේ වරම නිසා විනාශ වුණා කියලා හිතෙනවා. ඒත් එක ගොඩනගා ගන්න ඕනි. හැකි විගස හම්බ වෙන්න විදිහක් කියන්න කියලා ඉතින් අර අපේ කාර්යාලයේ නම්බරයට කතා කරන්න. එවිට පුළුවන් මේ කොරෝනා තත්ත්වයෙන් පස්සෙ ඇවිල්ලා හම්බ වෙන වරම් පරීක්ෂාවන් වලට වෙනම දින තියෙනවා. ඉතින් ඒ වතුරට එන්න පුළුවන්. ඉතින් මෙහිමයි පවුල් ජීවිතය ගැන කතා කරනකොට මේක ගොඩාක් විස්තර කියලා තියෙනවා. මම කෙටුවෙන් කිව්වොත් සුදර්ශනී සන්නිවේදන මාර්ගයේ අපි දැන් ටෙලිෆෝන් එක වේවා, මේ සමාජ මාධ්‍ය වේවා, මේවා හංගවන්න එපා. විවෘත කරන්න දෙන්නෙක් නේ. ඔබලා දෙන්නෙක් වුණාට දැන් විවාහ ජීවිතය තුළ දෙකෙක් වෙනවා. එතකොට ඒවා විවෘත කරන්න අනිත් එක්කෙනාට හංගවන්න එපා මෙහෙමයි කියලා කියන්නේ. එතකොට දැන් තමන්ගේ සහකරු හෝ සහකාරී අපිට ආදරයක් පෙන්වන්නේ නැතිකොට සාමාන්‍ය මනුස්ස ස්වභාවය තමයි තව තැනකින් එක බලාපොරොත්තු වෙන එක. ඒ නිසා හැම වෙලාවෙම ප්‍රමුඛතාවය කියන එක දෙන්න. කෙටියෙන් මේ උත්තර දෙන්නේ මම. ප්‍රමුඛතාවය දුන්නාම මෙයා කියන දේ ටිකක් අහලා ඉන්නම් කියලා ඉන්න. එතකොට Tamanට වැටෙන්න ගන්න බොහෝ දේවා. අනිත් කාරණාව තමයි දැන් ඔබ විවාහය නම් දරුවෝ ඉන්නවා නම් එතනදී ඔබ හිතන්න ඕනි කාරණාව තමයි Tamanගේ දරුවගේ තාත්තට ආදරය කරන්න. Tamanගේ දරුවගේ මම කියන ඔබේ බිරිඳ. ඉතින් ඒ දෙය හිතාගෙන මේ තමන්ගේ ආධ්‍යාත්මය තව මේව ක්‍රියා කරගන්න පුළුවන්. එහෙමත් නැතුව හැම දෙෙම කර්මයට බාර දීලා නිකන් ඉන්න එපා. හරි, එතකොට දෙන්නත් එක්ක අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන්තාවය ලැබෙවි. ඉතින් ආය අහලා තිබුණා ගෙතර ගැටුම් තියෙන නිසා ගම්බාර අපච්චිට පහන තිබ්බර කමක් නැද්ද? දැකලා තමයි සමාජ මාධ්‍යෙන් දැකලා තමයි ගම්බාර අපච්චිට පහන තියන්න ගත්තේ. ඒ නිසා පහන තියවුවර කම නැද කියලා. ඉතින් මෙහිමයි ජගම්බාරප්පච්චිට පහන තිබ්බ කියලා ඔබේ නිවස අවුල් වුණේ නැහැ. එතකොට ඒක දැක්ක දැන් එතන ඔබ කවුරු හරි කියලා තියෙන කරර විද්වත් මහතෙක් හරි මහත්මයා හරි ඒක කියලා තියෙනවානේ. ඉතින් එතකොට තේරුම් ගන්න දැන් පහන තියෙන එක නෙමෙයි උතන වරද. එතකොට ඒ
කියලා තියෙන්නේ පහනක් තියෙන එක මෙහෙම හොඳයි කියලා. නමුත් ඔබලගේ නිවස තුළ ඔය යම් කෙසේ යක්ෂ ප්‍රේත භූත කොටස් වලට ඉන්න අවශ්‍යතාවය තියෙනකොට ඒගොල්ලන්ට මේ පහන කරදරයක් වෙනවා. ඉතින් එහෙම කියලා බාධා ආවා කියලා පහන නවත්තන්න එපා. ඔබ ඔබේ විශ්වාසයෙන් බුද්ධ එහෙමනේ ගොඩක් අය පිරිත් කියන්න බෑ පිරිත් කිව්වම කරදරයි කියනවා. එහෙම නෙමෙයි, කරදර නැති වෙන තැනට ධෛර්යයෙන් උනන්දුවෙන් කැප වෙන්න. ඉතින් ගම්බරප්පච්චි කවදාවත් කරදරයක් ඔබලට කරන්නේ නැහැ. සෙතක් සලසන වෙලෙන්ද ඒතර අනිත් තරාගෙන ඉන්න බැරි අය මෙහෙම ගැටලු කරන වෙලාවල් එනවා. ඉතින් අමනුෂ්‍ය බලපෑම්. ඉතින් ඔයාලා ඒක හරියට තේරුම් අරගෙන පුතේ මේ ගමන හරියට කරගෙන යන්න. අන්න එතකොට ලක්ෂ්මි මෑණියෝ වේවා, ඕනෑම දෙවි කෙනෙක්, කාලි මෑණියෝ, දුර්ගා මෑණියෝ, ගම්බාරප්පච්චි, විශේෂයෙන් අදහන්නේ ලංකාවේ වැඩිපුර ගණ දෙවියෝ ගම්බාරප්පච්චිනේ. ඉතින් කරදරයක් හිරිහැරයක් කවදාවත්ම කරන්නේ නැහැ. දිව්‍යත්වයට වැඩක් නැහැ එහෙම සාමාන්‍ය මනුෂ්‍ය ලෝකෙක මනුෂ්‍යයන්ට කරදර කරන්න. ඉතින් ඔබට දැනෙන්නේ ඔබේ වෙනස්කම්. අදට මම මෙහෙම නවතින්නම්. ඉතින් තවත් දවසක මේ වීඩියෝ එකකින් හමු වෙන්නම්. ලක්ෂ්මී මෑණියෝ ගැන අහලා තිබුණා, ඒ නිසා තමයි ලක්ෂ්මී මෑණියෝ ගැන කෙටි වීඩියෝ එකකින් විග්‍රහ කරන්න උත්සාහයක් දැරුවේ. ඉතින් ගන්න යමක් තිබුණොත් ගන්න, කිසිම වැඩක් නැහැ කියලා තිබුණොත් බැහැර කරන්න. ඉතින් අයිබෝවන්, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඕම් මහලක්ෂ්මී නමෝ නමෝ, ඕම් විෂ්ණු ප්‍රියායේ නමෝ නමෝ, ॐ धनप्रदायिनि नमो नमः, ॐ विश्वजननी नमो नमः।